ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බිස්බේන් ගැබා ක්‍රීඩාංගණයේදී කාසි වාසිය දිනාගෙන මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කිරීම හරි තීරණයක්ද කියන ප්‍රශ්නාර්ථය ඉතුරු කරලා තමයි අපේ අය පන්දුවට පහර දුන්නේ. ඔස්ට්‍රේලියා වේග පන්දු යවන්න ආරම්භ වීනම් හොඳ ඉලක්කයකට පන්දු යැවීමත් තනතිල්ලෙන් ලැබුණු ඉපිලීමත් දෝලනයත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100ක කඩෙන් පහු කරයිද කියලා සැක හිතෙන විදිහට තමයි අපේ ප්‍රතිකරුව පන්දුවට පහර දුන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි කඩලු 8ම ලකුණු 106ක් වෙද්දී බිඳ දාන්න ඔස්ට්‍රේලියා පන්දු යවන්න සමත් වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ සම්පූර්ණ වගකීම අවසානයේ පැටුනේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්කල්ලට. දික්කල්ලකලේ සාමාන්‍යයෙන් දික්කල්ල පන්දුවට පහර දෙන රටාව වෙනස් කරන්නේ නැතුව ඔස්ට්‍රේලියා වේග පන්දු යවන්නන්ට වේගින් පන්දුවට පහර දීපු එක. දික්කල්ල ගත්තු ලකුණු 64 නොතිබුණා නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි ඉනිම මීටත් වැඩිය දුක්බර වෙන්න තිබුණා. 4-5-8ක් වගේම මිචෙල් ස්ටක්ට එල්ල කරපු විශ්මිත 6-5 හැඩවුණු දික්කගේ ඉනිම ගැන පළවෙනි දිනෙන් පස්සේ ඔස්ට්‍රේලියා විචාරකයෝ ප්‍රශංසා කළා. පළවෙනි දවස් අවසානයේ මාධ්‍යවලට අදහස් දක්වපු දික්කල්ල නම් කතා කළේ තරමක් කනගාටුවෙන්. ප්‍රතිකරු වැඩි හරියට කළේ නැහැ කියලා තමයි දික්කල්ල කිව්වේ. අපි තරඟේ කාසිවාසයේ දිනා ගත්තොත් පහර දෙනවා කියලා තමයි හිතාගෙන හිටියේ. තනතිල්ලේ තනකොළ තිබුණා. ඒ නිසා වේගයක් වගේම ඉපිලීමකුත් තිබුණා. හැබැයි ප්‍රතිකරුවන්ට පහර දෙන්න බැරි තරමේ අමාරුවක් නම් තනතිල්ලේ තිබුණේ නැහැ. අපි ප්‍රතිකරුව මීට වැඩිය සැලකිල්ලෙන් පන්දුවට පහර දෙන්න තිබුණා කියලා තමයි මට නම් හිතෙන්නේ. අපි තව ලකුණු ටිකක් ලකුණු පූර්වට එකතු කරන්න තිබුණා. අන්තිමට මට චමීර එක්ක තමයි ඉනිම ගොඩනගන්න උනේ. ওই විදිහට තමයි දික්ක තරඟෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේ ගැන ඔයාලට හිතෙන දේත් අපිට කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.